හොඳයි අයබෝන් සුබ දවසක් හැමරම FX Guide LT YouTube channel එකෙන් අරන් එන තවත් වීඩියෝ එකක් වෙනුවෙන් සාදරයෙන් පිළිගන්නවා හොඳයි ඉතින් අද අපි කතා කරන්නේ මොනා ගැනද මොනා සම්බන්ධවද කියලා කතා කරන්න කලින් ඔබල thumbnail එකේ දැක්කා විදිහටම strategy එකක් ගැන තමයි අපි කතා කරන්නේ සම්පූර්ණයෙන්ම ඔයගලන්ට මේක මේ වීඩියෝ එක හරහා ඉගෙන ගන්න පුළුවන් strategy එකක් mini trading strategy එකක් ඉතින් ඒක තමයි අපේ අද main point එක වෙන්නේ. ඉතින් පොඩි විස්තර කීපයක් තියෙනවා කතා කරන්න. මගේ දේවල් ටික පොඩි දල අදහසක් ඕගලන්ට ලබා දෙන්න උත්සාහ කරනවා. ඉතින් ඒක තමයි මේ වෙනකොට binary trading සම්බන්ධව ගොඩක් ලංකාවේ interest in එකක් තියෙනවා. මොකද මේ තියෙන COVID situation එකත් එක්ක trading concept එක ගොඩක්ම 30කින් 40කින් විතර ලොකු වර්ධනයක් ඇති වෙලා තියෙනවා මේ කාල සීමාව ඇතුලේ. ඉතින් අපි මම බලාපොරොත්තු වෙනවා අද ඉඳලා දවස් දෙකෙන් දෙකර වගේ වීඩියෝ එකක් අප්ඩේට් කරන්න YouTube එකට binary option trading strategies වගේම ඒකට අදාළ systems ගැන. හොඳයි ඉතින් මේකේ ආරම්භයක් විදිහට අපි කලින් කතා කරලා තියෙනවා binary option account open කරගන්නේ කොහොමද binary trading වලට ගොඩක්ම අපිට recommend කරන්න පුළුවන් broker කවුද කියලා. ඒ තමයි binary.com broker. දෙවත් අලුත් කෙනෙක් නම් binary trading වලට සහ අපේ YouTube channel එකට අලුත් කෙනෙක් නම් පහළ description link තියෙනවා binary.com account එක open කරගන්න විදිහ ගැන. ඒ links වලින් ගිහිල්ලා account එක open කරගන්න පුළුවන්. ඉතින් ඒ වගේම මතක් කරන්න ඕනේ මේ deposit ප්‍රශ්නේ ලංකාවේ තව මේක stay මේ ඒ විදිහටම යනවා. මොකද මේ වෙන විට deposit ප්‍රශ්නේ මේ يعني අපිට මේ binary options of forex trading වලට අදාළ විතරක් නෙමෙයි ඕනම online payment tax සම්බන්ධව deposit ප්‍රශ්නක් තියෙනවා. ඒ කියන්නේ ලංකාවේ debit card වලින් online transaction හැම දෙයක්ම වගේ ගොඩක්ම සීමා කරලා තියෙන්නේ. අපිට transaction එක කරන්න අවශ්‍ය නම් bank එක contact කරලා අපි කතා කරගෙන unblock කරගෙන තමයි ඒ අදාළ website එකෙන් website එකට පැය කිහිපයකට ඉතින් මම මේ ළඟදී transaction එක කරන්න ගියා ඒකට අදාළව ඒ වෙබ්සයිට් එක කියලා යාලේ කන්ටෙන්ට් එක කියලා අපි ගන්න සර්විස් එක කියන්න ඕනේ. ඒ වගේම බෑග් එක වගේ කාල සීමාවක් දෙනවා අපිට පේමන්ට් එක කරන්න. ඉතින් ඒ වගේ ගොඩක් ලොකු ප්‍රොසෙස් එකක් වෙලා තිනවා දැන් මේ ඔන්ලයින් ට්‍රාන්සැක්ෂන් කරන්න අපිට. මොකද ලංකාවේ සල්ලි නැහැ ඩොලර්ස් නැහැ අතර මේ ප්‍රශ්නේ නිසා තමයි මේ විදිහට සෙන්ටර් බැංක් එකකින් මේ වගේ තීරණයක් අරගෙන තියෙන්නේ. ඉතින් මේව ඩිසිෂන්ස් කියන්නේ මේට අවුරුදු කිහිපයකට කලින් තමයි මේ බයිනරි ෆොරෙක්ස් කියන මේ ට්‍රේඩින් සම්බන්ධ බයිනරි ෆොරෙක්ස් ඉදර නැමේ ක්‍රිප්ටෝ ට්‍රේඩින් මේ හැම දෙයක් සම්බන්ධවම මේ ඩොලර්ස් බ්ලොක් කරේ ලංකාවෙන් පිටට යන ඩොලර්ස් ටික බ්ලොක් කරා. ඉතින් ඒකෙන් ගොඩක්ම ඩොලර්ස් ඉතුරු වුණා වගේම කියන්නේ 50%ක් විතර ඩොලර්ස් ප්‍රමාණයක් පිටට යන ප්‍රමාණයෙන් ඉතුරු වුණා. ඉතින් ඒක සීමා වුණා විතරයි. මොකද ලංකාවේ එක්ස්චේන්ජ් කරනවා ඒ වගේම වෙන වෙන දේවල් හරහා ඩොලර්ස් යොදා ගන්න පුළුවන් අපිට ඩිපොසිට් කරගන්න පුළුවන් කමක් තිබ්බ නිසා. ඉතින් මේ ඉස්ක්‍රී ඩොලර්ස් අවශ්‍ය නම් ආක් සම්බන්ධ වෙනම පළවෙනි ඩිස්ක්‍රිප්ෂන් එකේ නම්බරේ තියෙනවා. අපි හැමදාමත් වගේ මතක් කරනවා මම ඩොලර්ස් දෙන්නේ හැම මාසෙම 15 වෙනිදට. හරිද? ඒක හැමව මතක තියාගන්න. මොකද මගෙන් වෙන දවස් වලට කතා කරලා ඩොලර් සිල්වට ඩොලර්ස් ගන්න නැහැ. මොකද මගේ ඩේටා තියෙනවා. ඒ කියන්නේ අපි මැනේජ් කරගෙන යන සිස්ටම් එකට දාලා මම විත්ඩ්‍රෝල් එකක් ගන්න 15 වෙනිදට අදාළව. ඉතින් ඒ 15 වෙනිදෙන් පස්සේ තමයි මට ඔයගලන්ට ඉස්රෙල් account වලට net level වලට සල්ලි දෙන්න වෙන්නේ. සාමාන්‍ය එක්කෙනෙක්ට ඩොලර් 500ක් දක්වා limit කරලා තියෙනවා. ඩොලර් 50 ඉඳලා 500 දක්වා තමයි ගන්න පුළුවන් එක්කෙනෙක්ට. ඉතින් ඒ වගේ ඔයගලන්ට ගන්න පුළුවන් ඒ අතරමැදි මුදලක් යන rate සාමාන්‍යයෙන් දැනට යන rate වලට වඩා අපි දෙන්නේ ගොඩක් අඩුවට අපේ YouTube channel එකේ ඉන්න අය වෙනුවෙන්. ඉතින් මේ ඒකත් මතක් කරන්න ඕනේ. සහ අපේ Telegram group එකට join වෙන්න ඩොලර්ස් මට ලැබුණයින් පස්සේ මම අප්ඩේට් කරනවා සහ අපේ අප්ඩේට්ස් ඒ හරහා ගන්න පුළුවන්. ඉතින් මීට කලින් මම forex signals කරගෙන ගියා free signals සාමාන්‍ය සති දෙකක් විතර කරගෙන ගියා. ඉතින් ඒක දැනට తాවකාලික නතර කරලා තියෙන්නේ. ඒක නතර කරලා තියෙන්නේ මම ට්‍රේඩ් කරන ට්‍රේඩ් නොකරන නිසාවත් රොස්ටේජ් නිසාවත් එහෙම නෙමෙයි. මගෙත් මෙන්ටර් කෙනෙක් හිටියා. ඉතින් ඒ mentorship එක තියෙනවා මගේ ඒ අදාළ ආයතනයත් එක්ක. ඒක නිසා මට forex මේ signal මේ provide කරන්න විදිහක් නැහැ తాවකාලිකව. ඉතින් ඒ mentorship එකෙන් මම exit වුණා. ඊට පස්සේදී තමයි ඒක මගේ يعني ඒ mentorship එකෙන් මම exit වෙන්න ඕනේ. මම තනි පුද්ගලෙක් වශයෙන් signal provide කරනවා නම්. ඉතින් එතනින් exit වෙලා මම ඔයගලන්ට update එකක් දෙන්නම්. මම මේ විදිහට signals දෙනවා. එතකොට ඔයගලන්ට
ඒ ෆොරෙක්ස් සිග්නල් සර්විස් එකත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ ටික මතක් කරන්න අවශ්‍යයි. ඉතින් අපි අද ස්ට්‍රැටජි එකට යමු. ස්ට්‍රැටජි එක තමයි ඔයාලන්න පුළුවන් tradingview.com කියන වෙබ්සයිට් එකට යන්න. right tradingview එකේ තමයි මගේ හැම chart එකක්ම හැම ස්ට්‍රැටජි එකක්ම analyzing එකක්ම යන්නේ. හරි. මේ ඒ හැමදේම යන්නේ tradingview.com එකේ. හරිද? මොකද tradingview කියන්නේ අතන ගොඩක් friendly හොඳ chart view එකක් ගන්න පුළුවන් හොඳම මේ platform එක tradingview එක. හරිද? මේක මගේ premium package එක තියෙන්නේ. premium package එක ගන්න සාමාන්‍යයෙන් මුදලක් වැය වෙනවා. ඒ කියන්නේ premium package එකක් නිකන් මේකේ අපිට ලැබෙන්නේ නැහැ. හරිද? ඒ කියන්නේ අපි ගෙවන්න එපා. ඉතින් ඒ ගෙවල අපි අරගෙන තියෙන්නේ ඒ මේක ඒ තරම් අපිට ඒ කියන්නේ වැදගත් වෙන නිසා. හරි, නිකන් අරගන්නේ නැහැ. මේ තියෙන්නේ trade and view එකේ අපේ මේ premium package එකක් අරන් තියෙන්නේ. දැන්ට අවුරුදු 3කට කලින් තමයි මම මේකට join වෙලා තියෙන්නේ මේ trade and view එකත් එක්ක analyze කරන්න. මට මතක විදිහට මේක ඩොලර් 39ක් වගේ වෙනවා. premium එක premium monthly package එක මීට වඩා අඩුයි. මේ ඩොලර්ස් 59ක් වුණා. ඔව් sorry, මේ premium package එක ඩොලර්ස් 59. ඒ කියන්නේ මේකට අදාළව මේක indicators 25ක් add කරන්න පුළුවන්. chart 8ක් එක layout එකට ගන්න පුළුවන්. ඉතින් මේ වගේ benefits ගොඩක් තියෙනවා. ඉතින් ඕලන්ට මේ මුකුත් අවශ්‍ය නැහැ. අපි strategy තමයි අපේ strategy එක provide කරගන්න නිසා අපිට අපේ strategy එකක් build කරන්න නිසා අපිට මේ දේවල් ටික අවශ්‍ය වෙන නිසා මම trade කරනවා. ඒක මට ප්‍රශ්නයක් නැහැ. මට ඩොලර්ස් 59ක් මේ වෙනුවෙන් වියදම් කරා කියලා ඒක ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරි, ඒ කියන්නේ මට මම මේක හරහානේ මුදලක් හොයන්නේ, ඇනලයිස් එකක් ගන්න මාකට් එකේ. ඉතින් ඕගලන්ට මේ ඒක නිසා මම මේක ඇනලයිස් කරලා මම මේකේදී අදාළ දේවල් හැම දෙයක්ම ඕගලන්ට මේ සපයන්න ඕගලන්ට තියෙන්නේ. මේකෙදී ෆ්‍රී account එකක් ඕපන් කරගන්න කිසිම referral එකක්වත් කිසිමකුත් අවශ්‍ය වෙන්නේ නැහැ. මේ tradingview.com මේකෙන් www.tradingview.com එකට ගිහිල්ලා chart එකට යන්න තියෙන්නේ. හරිද? මම එක පෙන්නන්නම් මුලින් ඉඳලා ඉන්නේ කොහොමද කියලා. මෙන්න මේ විදිහට tradingview.com එකට ගියාම මෙතන chart කියලා බටනක් තියෙනවා. ඒක ක්ලික් කරාම මේ chart එකට ඕගොල්ලන් redirect වෙනවා. හරි. හොඳයි. මේ chart එකේ මම මේ වෙද්දි indicators කීපයක් add කරගෙන තියෙනවා. හරි, indicators කීපයක් මම මේ strategy එකට යොදා ගන්නවා. ඒ තමයි simple moving averages 3ක් මෙතන තියෙනවා. right, simple moving averages 3ක්. මේකේ settings ටික මම ඔයගලන්ට පෙන්නන්නම්. moving average එක, simple moving average එක 15 simple moving average එක මම මේ විදිහට යදාගෙන තියෙනවා. ඊළඟට moving average එක 25 moving average එක. right, ඊළඟට 50 moving average එක විදිහට මේ විදිහට මම යදාගෙන තියෙනවා. ඕලන්ට indicators set කරගන්න පුළුවන් මෙන්න මේ fx කියන තැන indicators කියන තැනට ගිහිල්ලා මේකෙදි ඕනම indicator එකක් type කරලා ඔයගලන්ට මෙතනින් ගන්න පුළුවන්. ඒ වගේම මම session indicator එකක් මේකේ add කරගෙන තියෙනවා. ඔයගලන්ට මේක free ගන්න පුළුවන්. මේක link එක මම අපේ Telegram group එකේ දාලා pin කරලා තියෙනවා. ඔයගලන්ට පුළුවන් Telegram group එකට ඇවිල්ලා මේ indicator එක අරගන්න. මම ඒකේ link එක download මේ අදාළ link එක share කරගන්න පුළුවන් link එකක් ඔයගලන්ට දාලා තියනනම් Telegram එකේ pin කරලා එතනින් ඔයගලන්ට මේක ගන්න පුළුවන්. Telegram group එකට join වෙලා ඒක අරගන්න. හරි, ඊළඟට අපිට අවශ්‍ය වෙනවා මම මේකට තවත් යොදා ගන්නවා MACD indicator එක, MACD එක. හරි, මම MACD එක මේකට යොදා ගන්නවා මේ strategy එකට. දැන් ඔයගලන්ට මම previous market එක analyze කරපු එකක් පෙන්නන්න. analyze කරපුවා මේ දාලා තියෙන්නේ ඒ analyze එක. සමහරවිට මම forex වලට අදාළව trade කරනවා, binary වලට අදාළව මේ සිස්ටම් එකට අදාළවම ට්‍රේඩ් කරනවා. ඒක වෙනසක් වෙන්නේ නැහැ. බයිනරි ට්‍රේඩ් එක සහ ෆොරෙක්ස් ට්‍රේඩ් දෙකම එකම ඇනලයිස් එකේ මම ට්‍රේඩ් කරනවා. හරිද? දැන් ස්ට්‍රැටජි එක ගොඩක් පවර්ෆුල්. මේ ස්ට්‍රැටජි එක මාරම් පවර්ෆුල් එකක් තියෙන ස්ට්‍රැටජි එකක්. ඒක මතක් කරන්න ඕනේ. ඉතින් මිස් කරගන්න එපා මෙහෙම දේවල්. මේක ගොඩක්ම වැදගත් වෙන, ගොඩක්ම ප්‍රැක්ටිකලි කරන්න පුළුවන් ස්ට්‍රැටජි එකක් අපිට. සාමාන්‍යයෙන් 15 මිනිත් chart එක මම මේකට යොදාගෙන තියෙන්නේ. මම ලෝන් ටර්ම් ඇනලයිසින් සාමාන්‍යයෙන් කරන්නේ. ඉතින් 15 මිනිත් chart එක ගන්නවා. ඔයගලන්ට පුළුවන් සාමාන්‍යයෙන් 5 මිනිත් chart එකේ වුණත් මේ strategy එක use කරන්න. 5 මිනිත් chart එකට ගොඩක් valid මේක.
නමුත් මම 15 මිනිත් එකේ යූස් කරන්නේ. ඉතින් 15 මිනිත් එකේම මම ඔයගලන්ට මේ දේවල් කරගෙන කරලා පෙන්නන්නම් මේ ඇනලයිසර් එකට යන්නේ කොහොමද කියලා. හොඳයි. යමේ ස්ට්‍රැටජි එකට යන්න කලින් මම තවත් පොඩි දෙයක් මතක් කරන්න තියෙනවා ඔයගලන්ට. ඒ තමයි අපේ අලුත්ම කෝස් කන්ටෙන්ට් එක සම්බන්ධව විනාඩියක් කෝස් කන්ටෙන්ට් එක සම්බන්ධව මම පැහැදිලි කිරීමක් කරන්න. ඉතින් මේ තමයි අපේ කෝස් කන්ටෙන්ට් එක අදාළ කන්ටෙන්ට් එක අපේ කෝස් එකේ කරන්න මොනවද කියලා. ඉතින් මේ මාසේ 15 වෙනිදා සෙප්තැම්බර් 15 රෑ 8ට අපේ එක කෝස් එකක් පටන් ගන්නවා. මේක දවස් 5ක කෝස් එකක්. ඉතින් මේ දිනේ කෝස් කන්ටෙන්ට් එක මම මේක ඔයගලන්ට ඩවුන්ලෝඩ් කරගන්න දාන්නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එකක්. එතනින් ඔයගලන්ට මේ කෝස් කන්ටෙන්ට් එක ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්. මේකේ විස්තරය තියෙන හැම දෙයක්ම. ඉතින් මේ ඔයගලගේ සීට් එක බුක් කරගන්න සීට්ස් 10යි එක කෝස් එකට අවේලබල් වෙන්නේ. මේකෙදි මම කතා කරන කෝස් මේ කන්ටෙන්ට් එක තමයි සාමාන්‍යයෙන් දැන් ගොඩක් තැන්වල කරන දෙයක් තමයි ටික් ට්‍රේඩින් විතරක් ફોકસ කරගෙන ටික් ට්‍රේඩින් කියලා රුපියල් 25,000 30,000 ලොකු මුදලක් අරගෙන දවස් දෙකක් තුනක් ටික් ට්‍රේඩින් කරලා කෝස් එකක් නතර කරනවා. ඉතින් මේකෙදි මම කරන්නේ ටික් ට්‍රේඩින් කියන මෙතඩ් එක අපි කරනවා. කියන්නේ බයිනරි ඔප්ෂන් වලට අදාළව බයිනරි ඔප්ෂන් මම මගේ කෝස් එක බයිනරි ඔප්ෂන් කෝස් එකක්. හරියට barren.com කියලා බ්‍රෝකර් විතරක් නෙමෙයි මේකෙදි මේ බයිනරි කෝස් එක අදාළ වෙන්නේ. හරියට කියන්නේ කන්ටෙන්ට් එක වෙන්න ඕනේ binary.com කියන බ්‍රෝකර් ඇතුළේ විතරක් නෙමෙයි ඕනම binary platform එක binary option trade කරන්න පුළුවන් platform එක. ඒක crypto වෙන්න පුළුවන්, binary වෙන්න පුළුවන්, forex වෙන්න පුළුවන්. මේ ඕනම market එකක market analysis ඉගෙන ගන්න ඉබේ මොන දේ කරන්න. ඉතින් අපේ course content එක ඇතුළේ course plan එක කතා කරනවා, content discussion එකක් අපි වෙනම දවසක කරනවා. ඊළඟට what is the binary option? binary option කියන්නේ මොකක්ද කියලාවත් නොදැන තමයි ගොඩක් අය binary option trade කරන්නේ. ඉතින් බයිනරි ඔප්ෂන් දීමේ වෙනදාම බිස්නස් එකක් විදිහට අපි කරගෙන යන්නේ කොහොමද කියලා අපි අයිඩියා එකක් දෙනවා. අපි ඊළඟට සාමාන්‍යයෙන් එක දවසක් ටික් ට්‍රේඩින් කියන මෙතඩ් එක, ඒක එක ඔප්ෂන් මෙතඩ් එකක් විතරයි. බයිනරි ඔප්ෂන් වල ටික් ට්‍රේඩින් කියන්නේ එක මෙතඩ් එකක් විතරයි. හරිද? ඒක 100ට සාමාන්‍යයෙන් 10ක වගේ කොටසක් විදිහට අපිට ගන්න පුළුවන් මේ බයිනරි ඔප්ෂන් වලට අදාළව. හරි? ඒක තමයි අපි එක දවසක් විදිහට කරනවා. ඊළඟට බයිනරි ඔප්ෂන් මිනි ට්‍රේඩින් long term mini trading වලට අදාළව අපි ඒකට අදාළව දේවල් කතා කරනවා. strategies develop කරගන්න විදිහ ඒ දේවල් කතා කරනවා. retail trading 10 strategy කියන්නේ retail trading concept එකක්. retail trading කියන concept එකේ strategy 10ක් මම කතා කරනවා. දැන් අද කතා කරන්නේ ගොඩක් basic free අපිට ගන්න පුළුවන්, කියන්නේ අපම free ඔයගලන්ට දෙන එක strategy එකක් විතරයි. ඉතින් මීට වඩා powerful strategies 10ක් retail trading concept එක ඇතුලේ. මේ මා රිටේල් ට්‍රේඩින් concept එක කියලා කියන්නේ එක concept එකක්. මේ concept මේ binary සහ forex ඇතුලේ මේ කියන්නේ forex නේ අපේ mainly වෙන්නේ mini trading සහ retail trading කියන concept ඇතුළත් වෙන්නේ forex වලට. forex වල analyzing තමයි අපි binary option වලින් විදිහට trade කරන්නේ. අද retail trading, institutional trading, smart money concept එක. එතකොට sentiment trading ඒ වගේ ගන්න පුළුවන් ෆන්ඩමෙන්ටල් ට්‍රේඩින් වගේ concept ගොඩක් තියෙනවා. ඒ අතරින් අපිට අදාළ වෙන retail trading කියන එක. ඉතින් මේ retail trading කියන concept එකේ strategies 10ක් අපේ course එක ඇතුලේ කතා කරනවා. මේකට සාමාන්‍යයෙන් දවස් දෙකක වගේ කාලයක් වැය වෙනවා මෙන්න මේ point එකට. right. ඊළඟට support and resistance market structures ගැන කතා කරනවා අපි. ඒකත් ගොඩක්ම වැදගත් දෙයක් retail trading concept එක ඇතුලේ. ඊළඟට ෆිබොනාචි සහ ෆිබොනාචි ක්ලස්ටර්ස් ගැන කතා කරනවා. ඉතින් මේ ෆිබොනාචි ක්ලස්ටර්ස් කියන ටූල් එක, ටූල්ස් දෙකක් මේක. ඉතින් මේ ටූල් දෙකෙන් පට්ට සුපිරි ගේමක් ගහන්න පුළුවන්. ඒ කියන්නේ කොටිම වචනයෙන් කියනවා නම් සුපිරිම ගේමක් ගහන්න පුළුවන් ෆිබොනාචි සහ ෆිබොනාචි ක්ලස්ටර්ස් මගින්. අපිට හරි, ඒ කියන්නේ ට්‍රේඩින් ඇනලයිස්. ටෙක්නිකලි ට්‍රේඩින් ඇනලයිසින් සම්බන්ධව ටෙක්නිකලි අපිට මාකට් එක දකින්න පුළුවන් ෆිබොනාචි සහ ෆිබොනාචි ක්ලස්ටර්ස් වලින්. අපි ඒකටම වෙනම සාමාන්‍යයෙන් එක දවසක පැයක වගේ ලොකු session එකක් යනවා මේ Fibonacci සහ Fibonacci clusters සම්බන්ධව. ඊළඟට වැදගත්ම කාරණා තමයි දවසක වගේ time එකක් අපිට ගන්න වෙනවා candlestick pattern සම්බන්ධව. candlestick pattern ඒක important. candlestick pattern අනිවාර්යෙන් වැදගත් වෙනවා. මේ තියෙන අපි candlestick pattern වලට අදාළව 21, ඒ කියන්නේ candlestick pattern 21ක
candlestick patterns අපි ඔයගලන්ට උගන්වනවා. මේක හැම දෙයක්ම සිංහලෙන් අපි ඔයගලන්ට කියලා දෙනවා. හැම දෙයක example සමග දෙනවා. ඉතින් මේ වගේ PDF ටිකක් ඔයගලන්ට ලැබෙනවා. මේ PDF වල හැම දෙයක්ම සරලව පැහැදිලිව තියෙනවා. ඉතින් මේකට අදාළව සිංහල තේරුමත් එක්ක අපි ඔයගලන්ට මේ දේවල් පැහැදිලි කරලා දෙනවා. ඉතින් ඒක නිසා ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. يعني chart patterns මේ අපි chart patterns වල අදාළව තමයි මම පෙන්නුවේ. මේ PDF එක. ඉතින් PDF එකක් විතරක් නෙවෙයි මේ හැම දෙයක්ම සරල සිංහලෙන් පැහැදිලි කරලා ඔයගලන්ට සවිස්තරාත්මක පැහැදිලි කරලා live trading සමග මේ අපි හැම දෙයක්ම වෙන වෙනම අරන් එනවා. ඉතින් chart pattern සහ candlestick pattern වලට අපිට වෙනම දවස් දෙකක් වගේ යනවා. ඊළඟට අපි money management system එක. මේ හැම දෙයක්ම දැන් මේ තියෙන හැම දෙයක්ම complete කරත් course එකක money management system එකක් නැත්තම් ඒ කෝස් එක ඇත්තටම වැඩක් නැහැනේ. ඒ කෝස් එකෙන් ඉස්සරහට ඒ කෙනෙක්ට දෙයක් කරගන්න අමාරුයි. ඉතින් money management system එක අංක 1 වෙන්න ඕනේ. ඒක අපි මේ හැම දෙයක්ම වතුර ගියා වගේ money management system එකක් නැත්තම්. ඉතින් ඒක අනිවාර්යයි. ඉතින් මේ money management system එක සහ chart pattern, candlestick pattern, Fibonacci වගේම මේ හැමදේම support and resistance මේ ඔක්කොම වතුර ගියා වගේ වෙනවා. Trading psychology කියන එක පුජ්‍යලෙක් තුර නැත්තම් ට්‍රේඩින් සයිකොලොජි අපේ මේන්ම පොයින්ට් එක ගොඩක් අය මිස් කරගන්න මිස්ටේක් එක ඉස් පොයින්ට් එකක් තමයි මේ ට්‍රේඩින් සයිකොලොජි කියන්නේ. ට්‍රේඩින් සයිකොලොජි කියන්නේ අංක 1. ඉතින් ට්‍රේඩින් සයිකොලොජි කියන අපේ බයිනරි කෝස් එක ඇතුලේ ගොඩක් විස්තරයක් කතා කරනවා. ට්‍රේඩින් සයිකොලොජියක් අපි බිල්ඩ් අප් කරගන්නේ කොහොමද? කියන්නේ හියුමන් කෙනෙක් විදිහට අපි සාමාන්‍යයෙන් අපේ මයින්ඩ්සෙට් එක මේ ට්‍රේඩින් සයිකොලොජි මයින්ඩ්සෙට් එක හදාගන්නේ කොහොමද ට්‍රේඩින් වලට අදාළව? හරිද? ඒ දේවල් අපි හැම දෙයක්ම ඔයගලන්ට කියලා දෙනවා. ඉවසීමෙන් වැඩ කරගෙන යන්නේ කොහොමද කියලා ට්‍රේඩින් කියන මෙතඩ් එක ඇතුලේ. ඉතින් සාමාන්‍යයෙන් මම ගැරන්ටි කරලා කතා කරන්නේ මේක ගැරන්ටි කරලා මාස ඊයක් සාමාන්‍යයෙන් මාසයක් ඩෙමෝ ප්‍රැක්ටිස් කරගෙන යන කෙනෙක්ට ඩොලර් 100ක ඉන්වෙස්ට්මන්ට් එකක් යදාගෙන මාසයකට රුපියල් 60,000ට වැඩි ආදායමක්, يعني ඩොලර් 300කට එහා පැත්තේ ප්‍රොෆිට් එකකට ගැරන්ටි කරලා යන්න පුළුවන් ඕනම කෙනෙක්ට අපිත් එක්ක සම්බන්ධ වෙන. ඉතින් මේ ඒක නිසා ඔයගලන්ට අවබෝධයක් ගන්න පුළුවන් මගේ කෝස් කන්ටෙන්ට් එක මම පළවෙනි ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එකක් විදියට දාන්නම්. මේ ජී කෝස් එක ඩවුන්ලෝඩ් කරගෙන ඔයගොල්ලෝ බලන්න මේකේ වැදගත් මේ ඔයාලට අවශ්‍ය දේවල් ටික තියෙනවද නැද්ද කියලා. ඉතින් මේ ටික තමයි අපි කතා කරන්නේ අපේ කෝස් එකක් ඇතුලේ. ඉතින් කෝස් එකට සම්බන්ධ වෙන කෙනෙක්ට පුළුවන් මම WhatsApp group එකක් link එකක් දාලා තියෙනවා description එකේ. WhatsApp group එකට join වෙන්න අපි updates දෙන්නම්. මේ මාසේ 15 වෙනිදා තමයි පටන් ගන්නෙ. ඉතින් වැඩි විස්තර ඕන කෙනෙක්ට දැනගෙන අපිත් එක්ක සම්බන්ධ වෙලා වැඩේ කරගෙන යන්න පුළුවන්. හරිද? ඉතින් මේක තමයි කෝස් කන්ටෙන්ට් එක ගැන පොඩි ටයිප් එකක් කරගෙන මම කතා කරේ අපේ strategy එක අතරතුර. ඉතින් මම මෙතනින් මේක නවත්තන්නම්. කෝස් එකත් එක්ක සම්බන්ධ වෙන කැමති ඕනම කෙනෙක්ට පුළුවන්. මගේ නම එක පළවෙනි description එකේ තියෙනවා. කතා කරලා වැඩි විස්තරයක් දැනගන්න පුළුවන්. ඉතින් WhatsApp group එකේ add වෙන්න, ඔයා කෝස් එකත් එක්ක සම්බන්ධ වෙන්න කැමති කෙනෙක් නම්. හොඳයි. strategy එක ගැන අපි කතා කරමු. strategy එක තමයි අපි අද video එකට දාලා main point එක වෙන්නේ. පොඩි advertisement එකක් තමයි මම මැදදී අරගෙන ආවේ මේ කෝස් එක සම්බන්ධ. right. simple moving averages 3ක් එක තමයි අපි strategy කියන්නේ. macd එකක් මම add කරගත්තා. macd එකේ settings ටික මම පෙන්නනවා. macd එක සාමාන්‍යයෙන් අපි default වෙන settings තමයි අපි use කරන්නේ. ඒක වෙනසක් වෙන්නේ නැහැ. හරි. right. ඉතින් මෙහෙමයි. මේකෙදි session indicator එකක් මම පාවිච්චි කරලා තියෙනවා. කියන්නේ session indicator කියන්නේ මොකක්ද? හරිද? session indicator එකක් කියන්නේ මේකේ තියෙනවා trading sessions කිහිපයක් තියෙනවා. හරි. දැන් මම මේකේ settings වලට ගිහලා පෙන්නනවා. trading sessions මෙතන කිහිපයක් අපිට බලා ගන්න පුළුවන්. හරි. ආසියා session එක, ලන්ඩන් session එක, නිව්යෝක් session එක, ලන්ඩන් ඕපල් කිල්සෝන් එක, ඒ විදිහට sessions කීපයක් ගන්න පුළුවන්. නිව්යෝක් session එක විදිහට අපිට මේ දැන් මෙතන පැහැදිලිවම තියෙනවා ආසියා session එක, ලන්ඩන් session එක, නිව්යෝක් session එක sessions 3ක්. මේ තියෙන්නේ colors 3කින් sessions 3ක් නෑ. මෙතන colors sessions 2යි තියෙන්නේ. ඒ sessions දෙකේ overlap එක තමයි මේ විදිහට අපිට බලා ගන්න පුළුවන්. මෙන්න මෙතන overlap session එක. ඒ කියන්නේ හවස 6 ඉඳලා රෑ 8 වගේ වෙනකම් time එක පැය දෙකක් ඇතුලේ තමයි overlap එකක් කියන්නේ මේ New York එකේ London session එකේ. හරිද? අපි trade කරන්නේ මෙන්න මේ time එකක් ඇතුලේ. හරිද?
මෙන්න මෙතන ඉඳලා කියන්නේ 12 මාර ඉඳලා ලංකාවේ ටයිම් එකෙන් 12 මාර ඉඳලා මේ මෙතනින් අපිට මේ ටයිම් එක ඇඩ්ජස්ට් කරගන්න අනිවාර්යෙන් මේ වැඩේ කරන්න 5:30 කියලා UTC 5:30 කියන එක දාන්න. එතකොට කල්කටා ටයිම් එකට කොළඹ ටයිම් එකට කන්වර්ට් වෙනවා. එතකොට කොළඹ ටයිම් එකෙන් අපි ලංකාවේ ටයිම් එකෙන් 12 මාරෙන් පස්සේ තමයි ට්‍රේඩ් කරන්න යන්නේ එන්ටර් වෙන්නේ මාකට් එකට. හරිද? 12 මාරෙන් පස්සේ. හරි. හරි. 12 මාරේ ඉඳලා හවස 6 වෙනකන් අපිට ට්‍රේඩ් කරන්න පුළුවන්. හවස 6 වෙනකන්. හරිද? අංක 1. ඕක තමයි අපේ ස්ට්‍රැටජි එකට අදාළව ටයිමින් ස්ට්‍රැටජි එකක් මේක. ඒක ටයිම් බේස් ස්ට්‍රැටජි එකක්. 12 මාරෙන් දැන් හවස 6 තමයි අපේ ටයිම් එක වෙන්නේ. හරි. මේක ඇතුළේ තමයි අපි ට්‍රේඩ් කරන්නේ. මම එක උදාහරණයක් අරගන්නම්. මම මෙන්න මෙතනින් අපේ ටයිම් පීරියඩ් එකට මේ ලයින් දෙකක් ප්ලේස් කරගත්තා. දැන් අපි මෙන්න මේක ඇතුළේ තමයි ට්‍රේඩ් කරන්නේ. මම මේක ක්ලෝස් කරගන්නම්. හොඳයි. ස්ට්‍රැටජි එක තමයි මෙන්න මේ තියෙන ග්‍රීන් ලයින් එකක් තියෙනවානේ. ඒ තමයි 50 50 මූවින් ඇවරේජ් එක. හරි. ඊළඟට මේක බ්ලූ එක, බ්ලූ නෙමෙයි මේක පර්පල් වගේ. මේක 25 එක, 25 එක, මේක 15 එක. 15. හරිද? මේකෙදි අපි බලන්නේ මෙන්න මේක. සරලවම අපි බලන්නේ ටයිම් එක ඇතුලේ. මෙන්න මේ ටයිම් බේස් එක ඇතුලේදී, හරිද? මේ ටයිම් බේස් එක ඇතුලේදී ග්‍රීන් ලයින් එකට වඩා පහලින්ද පහලින් ක්‍රොස් වෙලා, කියන්නේ ග්‍රීන් ලයින් එක ක්‍රොස් කරගෙන මේ පර්පල් ලයින් එක සහ රෙඩ් ලයින් එක ඇවිත් තියෙනවා නම් අපිට ඒකෙදි හොඳ ඔපචුනිටි එකක් බලා ගන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ ඔයගලන්ට පේනවා මෙන්න මෙතෙන්දී පර්පල් ලයින් එක රෙඩ් ලයින් එකේ, මේ රෙඩ් ලයින් එකෙන් පර්පල් ලයින් එක ක්‍රොස් වෙලා දිනවා. හරි. මෙන්න මෙතන. දැන් එහෙම මාකට් එක එනවා. එන මාකට් එක මෙතෙන්දී ග්‍රීන් ලයින් එකත් ක්‍රොස් කරගෙන මේ දෙක පහළට ඇදිලා තියෙනවා. හරි. මෙන්න මේ හරියෙදි. මෙන්න මේ හරියෙදි ග්‍රීන් ලයින් එකත් ක්‍රොස් කරගෙන පහළට ඇදිලා තියෙනවා. මම ඒක ඔයගලන්ට රීප්ලේ කරලා පෙන්නන්නම්. හරි. මෙන්න මෙතන. මෙතන හොඳ පොයින්ට් එකක්. මේ ග්‍රීන් ලයින් එක ක්‍රොස් වෙලා තියෙනවනේ. දැන් ග්‍රීන් බොඩි කැන්ඩල් එකකින් ග්‍රීන් ලයින් එක ක්‍රොස් වෙලා බොඩි කැන්ඩල් එක එන්ඩ් වෙලා තියෙනවා. මෙන්න මෙතන එන්ඩ් එක. හරි. මෙහෙම වෙලාවට අපි වෙයිටින් ඉන්නවා. අපි අන්නයි දැක්කද? අපිට ඊළඟට හොඳ මෙතන මොකද්ද මේ ගෝල්ෆින් කැන්ඩල් පැටර්න් එකක් මෙතන තියෙනවා. කැන්ඩල් පැටර්න් ගැන ඉගෙන ගන්න ඉතියේ ඉගෙන ගන්න පුළුවන් ඕගොල්ලන්ට. මේ ගෝල්ෆින් කැන්ඩල් පැටර්න් එකක් මෙතන තියෙන්නේ. අපිට අනිවාර්ය කන්ෆර්මේෂන් එකක් කැන්ඩල් පැටර්න් එක කිනුත් ගන්න පුළුවන් 50%කට වඩා. දැන් මෙහෙමයි. දැන් මේකේ ගෝල්ෆින් කැන්ඩල් පැටර්න් එකක් ඉගෙන ගනිද්දි මේකේ තියෙනවා මේකේ කැන්ඩල් එකේ 50% සීමාවක්. දැන් මම මේක පෙන්නන්නම් ඇදලා. හරිද? මේ තියෙන්නේ. මෙන්න මේ 50% සීමාවනේ ෆිල් වෙලා තියෙන්නේ මේ කැන්ඩල් එකේ. එතකොට ඒක කැන්ඩල් පැටර්න් එකක් විදියට අපි ඉගෙන ගන්න ඕන දෙයක්. හරිද? මාකට් ඇනලයිසින් වලදී. හොඳයි. ඒක අපිට එතනදි කන්ෆර්මේෂන් එක ගන්න පුළුවන් කැන්ඩල් පැටර්න් එක. ඊළඟට අපිට ග්‍රීන් කැන්ඩල් එක ක්‍රොස් වෙලා තියෙනවා, පර්පල් කැන්ඩල් එක ක්‍රොස් වෙලා තියෙනවා, රෙඩ් කැන්ඩල් එකත් ක්‍රොස් වෙලා තියෙනවා. අපි ඊළඟට වෙයිටින් එකක් ඉන්නවා. හරි. වෙයිටින් ඉන්නවා. අන්න හරි. වෙයිටින් එකක් හිටියේ. දැන් මෙන්න මෙතෙන්දි තමයි අපිට බලා ගන්න පුළුවන් මෙන්න මෙතෙන්දි ක්‍රොස් වෙච් එක කන්ෆර්ම්. ඊළඟට අපේ කැන්ඩල් පැටර්න් එකක් මෙතන කන්ෆර්ම් වෙලා තියෙනවා. මේ ලයින් තුනම ක්‍රොස් කරගෙන පහළට ඇවිත් තියෙනවා. ලොකු හයි ඉම්පැක්ට් මේ ඩවුන් කැන්ඩල් එකක්. හරිද? මේක ඩවුන් කැන්ඩල් එකක්. රෙඩ් කැන්ඩල් එකක් තමයි සාමාන්‍යයෙන් කෙනෙක් චාර්ට් එකක, මගේ චාර්ට් එකේ බ්ලැක් කැන්ඩල් එක. කියන මම බ්ලැක් ඇන්ඩ් වයිට් වලින් තමයි මට කලර්ස් යූස් කරගන්නේ මේකේ තියෙන ලයිස් එකට මගේ හැට ගුරු වෙන විදියට. ඊළඟට මම මෙතන බලනවා මෙතන තියෙනවා MACD එක. දැන් MACD එකේ මෙන්න මෙතන රෙඩ් එකක් නම් තියෙන්නේ. කියන්නේ රෙඩ් ඩොට් එකක් එක්ක හොඳ කන්ෆර්මේෂන් එකක් තියෙනවා නම් මේ කැනල් එකට අදාළ. අපි එතෙන්දී ස්ට්‍රැටජි එක පවර්ෆුල් භාවය වැඩි කියලා කන්ෆර්ම් කරගන්නවා.
ඊළඟට මම මෙන්න මේකේ ට්‍රේඩ් එකකට යනවා. මෙතනින් අපිට ට්‍රේඩ් එකකට එන්ටර් වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් බයිනරි ට්‍රේඩ් කරන කෙනෙක්ට නම් හරිද? බයිනරි ඔප්ෂන් ට්‍රේඩ් කරන කෙනෙක්ට නම් විනාඩි දැන් 15 මිනිත් කැන්ඩල් එකක් ඇතුළේනේ. සාමාන්‍යයෙන් මේ වගේ කැන්ඩල් 3ක් වගේ පහලට අපිට ගෙස් කරලා ට්‍රේඩ් කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් 15 මිනිත් කැන්ඩල් 3ක් කියන්නේ විනාඩි 45ක්. 5 මිනිත් කැන්ඩල් වලින් ගත්තොතින් 50 5 මිනිත් කැන්ඩල් 3ක් කියන්නේ 15 මිනිත් එක කැන්ඩල් එකක්නේ. එතකොට අපි මේක 5 මිනිත් වලට කන්වර්ට් කරගෙන තමයි 5 මිනිත් ට්‍රේඩින් කරනවා නම් කරන්න ඕනේ. හරි. හරි දැන් ඔයගලන් ඒක දැක්කා. ඒ මාකට් එක මෙතනින් හැරුණා. හැරෙන ක්‍රමයක් තියෙනවනේ දැන් දැක්කද? මෙතනින් මේ මාකට් එක අනිවාර්යෙන් හැරෙන්න ඕනේ. මොකද මෙතන කන්ෆර්මේෂන් එක තියෙනවා. මෙතන අපිට කැන්ඩල් ස්ටික් කන්ෆර්මේෂන් එක තියෙනවා. මෙතන සිම්පල් මූවින් ඇවරේජස් තුනේම හොඳ කන්ෆර්මේෂන් එකක් ලැබිලා තියෙනවා. එතකොට අපිට අනිවාර්යෙන් ට්‍රේඩ් එකකට යන්න පුළුවන් කියලා අදහස ගන්න පුළුවන්. හරි. මම යාගේම buy opportunity එකක් ඔයගොල්ලන්ට මෙතන පෙන්නන්නම්. ට්‍රේඩ් එකකට යන්නේ කොහොමද කියලා. හොඳයි. දැන් මෙතෙන්දී අපි ට්‍රේඩ් එකට එන්ටර් වෙලා තියෙන මෙතනින් දැන් මෙහෙදි තමයි ට්‍රේඩ් එක පටන් ගන්න තියෙන්නේ. නමුත් ට්‍රේඩ් එකට එන්ටර් වෙලා තියෙන්නේ මෙන්න මෙතනින්. මොකද මෙතනින් ට්‍රේඩ් එකට එන්ටර් වෙන්නේ අපිට කන්ෆර්මේෂන්ස් ලැබෙනකන්. අපිට මේ හැම දෙයකින්ම කන්ෆර්ම් වෙනකන් අපි ට්‍රේඩ් එකට එන්ටර් වෙන්නේ නැහැ. දැන් මෙතෙන්දී අපිට කැන්සල් කන්ෆර්මේෂන් කැන්සල් ස්ටික් කන්ෆර්මේෂන් එකක් කියන එකක් ලොකුවට බලාගන්න විදිහක් නැහැ. හරි. මෙතන කැන්සල් ස්ටික් කන්ෆර්මේෂන් එකක් ලොකුවට බලාගන්න විදිහක් නැහැ. නමුත් අපිට හොඳ MACD කන්ෆර්මේෂන් එකක් තියෙනවා. කියන්නේ green බාස් ටිකක් අපිට මේකෙදි ඩිස්ප්ලේ වෙලා තියෙනවා. රයිට්. ඒක බලා ගන්න පුළුවන්. ඊළඟට අපේ සිම්පල් මූවින් ඇවරේජස් තුනම මෙතනින් ක්‍රොස් වෙලා තියෙනවා. green line එක පහලින්ම යනවා. ඊළඟට red line එක ක්‍රොස් කරගෙන ගිහින් තියෙනවා. green line එක red line එක purple line එකත් ක්‍රොස් කරගෙන ගිහින් තියෙනවා. මෙන්න මෙතෙන්දී. හරි. මෙන්න මෙතෙන්දී අපිට පුළුවන් ට්‍රේඩ් එකකට යන්න. සාමාන්‍යයෙන් 5 මිනිත් උනත් විනාඩි 20 30ක විතර ට්‍රේඩ් එකකට යන්න පුළුවන්. 15 මිනිත් උනත් විනාඩි 45ක් පැයක වගේ ට්‍රේඩ් එකකට යන්න පුළුවන්. ලෝන් ටයිම් මේ සිස්ටම් එකේ ට්‍රේඩ් කරගෙන යන්න පුළුවන්. ඉතින් මේ වගේ තමයි අපි ස්ට්‍රොง සිග්නල් එකක් ගන්න බයි සිග්නල් එකක්. මේක බේසික් ස්ට්‍රැටජි එකක්, ටිකක් සංකීර්ණ. මීට වඩා සුපිරි ස්ට්‍රැටජිස් 10ක් තමයි අපේ කෝස් කන්ටෙන්ට් එක ඇතුලේ තියෙන්නේ. හරිද? මේ වගේ මේ කැන්ඩල් ස්ටික් මත වැඩ කරන අපිට රියල් ට්‍රේඩ් කරන්න පුළුවන් ස්ට්‍රැටජිස් කිහිපයක් 10ක්ම අපි ඕගලන්ට අපේ කෝස් කන්ටෙන්ට් එක ඇතුලේ කතා කරනවා. ඉතින් ලොකු ලොකු ගණන් දීලා කරන්න කෝස් කරන්න අවශ්‍යද? අපිත් එක්ක සම්බන්ධ වෙලා මේ වගේ දවස් 5ක කෝස් එකක් අපි කරන්නේ. කෝස් එකට සම්බන්ධ වෙලා වැඩේ කරගෙන යන්න කැමති නම් ඔයගලන්ට පුළුවන් අපිත් එක්ක සම්බන්ධ වෙන්න. මේ වගේ ස්ට්‍රැටජිස් අපි ගොඩක් ඔයගලන්ට අරන් එනවා. ඉස්සරහටත් අපේ රිවිෂන්ස් යද්දී මේ දේවල් හැම දෙයක්ම කතා කරනවා. ඉතින් අපේ කෝස් එකත් එක්ක දැන් අලුත් සිස්ටම් එක, දැන් අපි අලුත් සිස්ටම් එකක් නේ මේක ඩෙවලොප් කරගෙන යන්නේ. දැන් මේකත් එක්ක සම්බන්ධ වෙන ඕනම කෙනෙක්ට ක්ලාස් එකකට සම්බන්ධ වෙනවා නම් අනිවාර්යෙන් පොතක් පෑනක් අතේ තියාගෙන වැඩේට එන්න ඕනේ. මොකද නිකන් ඇවිත් අහන් ඉඳලා රෙකෝඩ් එකක් ඉල්ලගෙන ගිහිල්ලා මේක මාකට් එකේ දැකලා කරන්න පුළුවන් වැඩක් නෙමෙයි මේක. හරි. ඒක නිසා පොතක් පෑනක් අතේ තියාගෙන වැඩක් ඉගෙන ගන්න පුළුවන් කෙනෙක්, හරියට දෙයක් කරගන්න පුළුවන් කෙනෙක් විතරක් අපේ කෝස් එකත් එක්ක සම්බන්ධ වෙන්න කියලා මම ආරාධනා කරන්නේ. හැමෝටම මේකට ඇවිල්ලා දෙයක් කරගන්න බෑ. හැමෝම ආව කියලා ඇති වැඩකුත් නැහැ. ඉතින් ඒක නිසා අපිත් එක්ක ජොයින් වෙනවා නම් අනිවාර්යෙන් ඩිසිප්ලින් තියාගෙන, කියන්නේ ඩිසිප්ලින් කියන්නේ ඕලගේ විනය හදාගෙන වැඩේ කරගෙන යන්න පුළුවන් ඕනම කෙනෙක් අපිත් එක්ක සම්බන්ධ වෙන්න. විනය නැති කෙනෙක් වුණත් විනය හදලා ගන්න පුළුවන්. හැබැයි හැදෙන මිනිස්සෙක් වෙන්නත් ඕන. නැතුව හදන්න බැරි මිනිස්සු හදන්නත් අපිට බෑ. ඉතින් අපිට පුළුවන් මට්ටමින් අපි ඔයගොල්ලන්ට බයිනරි ට්‍රේඩින්, ෆොරෙක්ස් ට්‍රේඩින් වලට අදාළ ස්ට්‍රැටජිස් අනුසත් එක්ක සම්බන්ධ වෙන්න කැමති ඕනම කෙනෙක්ට පුළුවන් බල නම් එකට කතා කරලා වැඩි විස්තර දැනගන්න. ඉතින් ඩොලර්ස් ගන්න පුළුවන්, අපිත් එක්ක කෝස් එකට ජොයින් වෙන්න පුළුවන්. අපේ මාකට් ඇනලයිසින්, ටෙක්නිකල් ඇනලයිසින්, චාර්ට් පැටර්න් ඇනලයිසින්, ෆිබොනාචි ගැන, සපෝර්ට් ඇන් රෙසිස්ටන්ස්, ස්ට්‍රක්චර්ස් ගැන, රිටේල් ට්‍රේඩින් ගැන, ටික් ට්‍රේඩින් ගැන හැම දෙයක්ම ඉගෙන ගන්න පුළුවන් ඔයගලන්ට එකම තැනකින් FX Guide LK
අපේ කෝස් එකත් එක්ක සම්බන්ධ වෙලා. ඉතින් සැප්තැම්බර් 15 වෙනිදා රෑ 8ට තියෙනවා. කතා කරලා වැඩි විස්තර දැනගෙන අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. ඔයාගේ වාගේ සීට් එක දැන් බුක් කරගන්න. සීස් 10යි සාමාන්‍යයෙන් අපේ කෝස් එකට ඇතුළත් වෙන්නේ. මම 10 දෙනෙක් වගේ තමයි එක කෝස් එක ගන්න. ඉතින් සම්බන්ධ වෙන්න පුළුවන්. වැඩි විස්තර දැනගන්න පුළුවන්. කතා කරන්න මගේ නම් එක බලලා ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරලා මම වීඩියෝ එක මෙතනින් නවත්තන්නම්. ඉතින් ඔයගොල්ලන්ට නැවත මතක් කරනවා සුබ දවසක්.